යුක්‍රේනය පුරා කලාප හයක් ඉලක්ක කර ගනිමින් රුසියානු ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මෙහිදී ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර 100කට වැඩි සංඛ්‍යාවක් එල්ල වී ඇති බවයි යුක්‍රේන අග්‍රාමාත්‍ය ඩෙනිස් මිහාල් ප්‍රකාශ කළේ. මෙහිදී ඩ්‍රෝන ප්‍රහාර 58ක්, ක්‍රූස් මිසයිල 17ක්, ඉස්කැන්ඩර් මිසයිල 4ක් සහ ගුවනින් හෙළූ මිසයිල 5ක්ද බිම හෙළූ බව හෙළි කර තිබෙනවා. යුක්‍රේනයේ කලාප 6ක බලශක්ති පහසුකම් මෙහිදී ඉලක්ක කර පැවති බවයි සඳහන් කළේ. මධ්‍යම සහ බටහිර යුක්‍රේනයේ තාප සහ ජලවිදුලි බලාගාරවලට මේ සමග යම් හානි වාර්තා වන බව යුක්‍රේනයේ විදුලි බල ජාල ක්‍රියාකරු වන යුක්‍රේනර්ගෝ හෙළි කර තිබෙනවා. තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් ගුවන් ආරක්ෂණ පද්ධති නොපවතින බවද යුක්‍රේන බලධාරීන් විසින් දැනුම් දී තිබුණා. රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ බෙරිස්ලාව් වෙත ඩ්‍රෝන ප්‍රහාර සිදු කළ අතර සිවිල් වැසියන් කිහිප දෙනෙකු එහිදී තුවාල ලැබූ බව දැනුම් දී තිබුණා. නෙකොපොල් දිස්ත්‍රික්කයේ වෙතද එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියෙකු මිය ගිය අතර කෙර්සන් නගරයටද ප්‍රහාරයක් සිදු ඇති බව ප්‍රකාශ කළා. මේ අතර බටහිර යුක්‍රේනයට මිසයිල ප්‍රහාර එල්ලවීම සමග පෝලන්ත ප්‍රහාරක ගුවන්යානා අද දිනේ ගුවන්ගත කළ බව පෝලන්ත ආරක්ෂක හමුදාව නිවේදනය කළා. පෝලන්ත යුක්‍රේන දේශසීමා ආසන්න කලාපය වෙත මෙම ප්‍රහාර එල්ල වී පැවති බවයි දැනුම් දී තිබුණේ. මේ අතර යුක්‍රේන දේශසීමා ආසන්නයේ ගොවිපලක තිබී ඩ්‍රෝන් යානයක සුන්බුන් සොයාගත් බව රුමේනියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. මෙය රුසියානු හමුදා යුක්‍රේනයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් රුමේනියාව වෙත පතිතවීමක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. මේ දක්වා රුමේනියානු භූමියට ඩ්‍රෝන යාන 5ක් කඩා වැටී ඇති බවට සාක්ෂි ඇතැයිද නිවේදනය කළා. මේ අතර රුසියානු හමුදාවට අයත් SU-35 ප්‍රහාරක ජෙට් යානයක් ක්‍රිමියාවේ සෙවාස්ටපෝල් ආසන්න මුහුදට කඩා වැටී තිබෙනවා. මෙය රුසියානු හමුදාවේම ප්‍රහාරයක් හේතුවෙන් සිදු වූ අනතුරක් ලෙසයි සැක මතු කර ඇත්තේ. රුසියානු හමුදා නිකුත් කළ දෛනික වාර්තාවෙන් ප්‍රකාශ කළේ යුක්‍රේන හමුදා ඉදිරි ආරක්ෂක වළලු සියල්ලම දැඩි ප්‍රහාරයකට ලක් කරමින් සිටින බවයි. නැගෙනහිර සටන් පෙරමුණේ යුක්‍රේන හමුදා ආරක්ෂිත තත්ත්වයකට වෙනස් වී ඇති අතර ඉදිරියට ගමන් කිරීමෙන් වැළකී සීමා ආරක්ෂා කරන තත්ත්වයක් පෙන්නුම් කරන බවයි නිවේදනය කළේ. අවුඩියුකා බටහිර ඔස්සේ වයඹ දෙසට ප්‍රහාර සිදු කරමින් රුසියානු හමුදා චසී ව්‍යාර් දෙසට මෙහෙයුම් සිදු කරන අතර යුක්‍රේන හමුදා වඩා ශක්තිමත් යුද අගල් නිර්මාණය කරන බව තහවුරු කර ඇතැයිද ප්‍රකාශ කළා. මෙහිදී බිම් බෝම්බ දහස් සංඛ්‍යාවක් අතුරා ඇති සටන් පෙරමුණේ අවදානම් මැද මෙහෙයුම් මන්දගාමීව ඉදිරියට ගෙන යන බවද දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් ගුවන් ප්‍රහාර මගින් සතුරු ඉලක්ක වෙත දැඩි හානි සිදු කරන බවයි නිවේදනය කළේ. මේ අතර ඩිනිප්‍රෝ ගංගා වම්මියුර ආශ්‍රිත මෙහෙයුම් සාර්ථකව සිදු කරන අතර කෙර්සන් නගරයේ ආසන්න යුක්‍රේන ඉලක්ක රැසක්ද වනසා දමා ඇති බවයි සඳහන් කළේ. යුක්‍රේන ජනාධිපති වොලදිමිර් සෙලෙන්ස්කි අද ප්‍රකාශ කළේ රුසියානුවන් මැයි අග හෝ ජූනි මාසයේදී මහපරිමාණ නව ප්‍රහාරයක් ඇරඹීමේ සූදානමකින් පසුවන බවයි. ඊට පෙර ආයුධ හිගය අවසන් වනු ඇති අතර මේ සඳහා සියලු පියවර සාර්ථකව සිදුවන බවද දැනුම් දී තිබෙනවා. මේ දක්වා ඇමරිකාව යුක්‍රේන වෙනුවෙන් වෙන් කළ ඩොලර් බිලියන ගණනක ආයුධ සහ මුදල් තවදුරටත් ඇමරිකාව තුළ පවතින අතර එම ආයුධ මේ දක්වා නිෂ්පාදනය වෙමින් ඇති බවයි සඳහන් කළේ. ඒ අනුව රුසියාවට භූමිය පැවරීමට හෝ යටත්වීමේ අවශ්‍යතාවක් නොමැති අතර ස්ථිරවම සතුරා වනසා දමන බවද වොලදිමිර් සෙලෙන්ස්කි සහතික වී තිබෙනවා. මාස දෙකක් පුරා විවිධ වර්ගයේ ආයුධවල සැලකිය යුතු හිගයක් පැවති අතර එය මේ වන විට අවසන් වෙමින් ඇතැයිද පවසා තිබුණා. මෙහිදී ගුවන් ආරක්ෂක මිසයිල අවශ්‍යතාවය යුක්‍රේනයේ ප්‍රමුඛතාවයක් ලෙසද නම් කර තිබෙනවා. යුක්‍රේනයේ සන්නද්ධ හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සිරස්කි අද ප්‍රකාශ කළේ රුසියානු හමුදා කාර්කිව් අත්කර ගැනීමේ මෙහෙයුමක් දියත් කළොත් එය විනාශකාරී මට්ටමින් පරාජය කිරීමට සූදානම් බවයි. යලිත් සටන් පෙරමුණු ස්ථාවර වෙමින් ඇති බවද මෙහිදී හෙළි කර තිබුණා. මේ අතර මිසයිලවල සහ ඩ්‍රෝන යානාවල භාවිත කළ හැකි කොටස් නිපදවන අමරිකානු සමාගම්වලට අමරිකානු රජය නව නියමයන් පනවා තිබෙනවා. මෙහිදී සමාගම් 600කට වැඩි සංඛ්‍යාවක් වක්‍ර මට්ටමින් රුසියානු ආයුධ නිෂ්පාදනය සඳහා අමතර කොටස් සපයා ඇතැයි හෙළිවීම සමග මෙම නව නියමයන් පනවා ඇති බවයි අනාවරණ කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.